ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබඳියාව අලු විප් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි ආයුබෝවන් නොබද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් ආසාදිතයන් 44,000 ඉක්මවයි. ගම්පහ සහ පොළොන්නරුවේ ආසාදිතයින් ඉහළට. යුක්‍රේනයේ ජාතිකයන් සමග යාල වනෝද්‍යානයේ සංචාරය කළ සෆාරි රියදුරන් නිරෝධායනයට. පැය 3කට සුද්ධ ඇසුරු කරා කියලා අපිව 10,000 ට යවුණා දැන්. ජීවිතාන්තයේ දක්වා සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ඌවතන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව. කොටදිනියාවේ යකඩ කර්මාන්ත ශාලාවක අනතුරකින් ඉන්දියා ජාතිකේ කුමාරුට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 44,371ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ හඳුනාගත් ආසාදිතයින් 515 දෙනාත් සමගින්. මෙරටින් ඊයේ දිනේදීත් COVID-19 ආසාදිතයන් 515 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 144ක්. ඒ අතරට මීගමු වන්දනාගාරයෙන් 5 දෙනෙකු හා දලුපොත වන්දනාගාරයේ 71 දෙනෙකු දවනවා. මහනුවරින් ආසාදිතයන් 96 දෙනෙකු ඊයේ වාර්තා වී තිබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වී තිබු අතර ඔවුන් සියලු දෙනාම වාර්තා වී තිබුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන්. ඊට අමතරව කොළඹින් ආසාදිතයන් 47ක්, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 33 දෙනෙකුද, රත්නපුරෙන් ආසාදිතයන් 31 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. තවත් දිස්ත්‍රික්ක 11කින් මෙන්ම විදේශයන් හි සිට පැමිණි 13 දෙනෙකුද ඊයේ දිනේදී ආසාදිතයින් ලෙස හඳුනා ගනුණා. මේ අතර ඊයේ දිනේදී තවත් COVID-19 ආසාදිත මරණ 3ක් වාර්තා වුණා. ඒ අතරට කොළඹ 13 පදිංචි 93 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා අනන්‍යතාව සනාථ කළ නොහැකි අවුරුදු 70වත් 80වත් අතර මරදාන පොලිස් වසමේදී හඳුනාගත් පිරිමි පුද්ගලයෙක් වනවා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ යනවා. මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 44,371ක්. ඒ අතරින් 36,717 දෙනෙකු මේවන විටත් පූර්ණ සුවය ලබා ඇති අතර දැනට රෝහල්ගතව සිටින්නේ 7,443 දෙනෙකු පමණයි. ජනවාරි මාසයේ උදාවත් සමගම අපි දන්නවා බොහොම නුදුරේදීම අපිට පාසල් පටන් ගන්න වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කරලා තියෙනවා මේ අවස්ථාවේදී පාසල් ආරම්භ කිරීමට පෙර පාසල්වල දරුවන්ගේ දෙමව්පියන් සහ ගුරුවරුන් එකට එක්වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න කොහොමද ළමින්ගේ ආරක්ෂාව ඒ වගේම ගුරුවරුන්ගේ ආරක්ෂාව ඇතුව සෞඛ්‍ය ආරක්ෂක පන්ති පවත්වන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ වගේම තමයි අපි දන්නවා උපකාරක පන්ති පැවැත්වීමේ නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ උපකාරක පන්ති පවත්වන දේශක වරුන්ගේ සංවිධාන සමග සාකච්ඡා කර උපකාරක පන්ති පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම සිදුවමින් පවතිනවා. බස්නාහිර පළාතෙන් පිටවීමට අදාළව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඊයේ දිනේදී සිදු කළා. මේ වන විට සිදු කර ඇති මුළු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 13,029ක් පමණ වෙනවා. ඊයේ දිනේ කොවිඩ් ආසාදිත රෝගීන් 5 දෙනෙක් පමණ හඳුනාගනු ලැබුවා. පසුගිය 18 වෙනිදා සිට මේ දක්වා කාලය තුල බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලදී කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 102ක් පමණ වෙනවා. ඒ අනුව තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබනවා. මීට අමතරව බස්නාහිර පළාත ආශ්‍රිතව තිබෙන මාළු ලෑලිවල එහෙමත් නැත්නම් මාළු වෙළඳාම් කරන ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල පිහිටි එළවලු වෙළඳාම් කරන ස්ථාන විවිධ තොග වෙළඳ ස්ථාන පොළ මේ ස්ථානවල නිරන්තරයෙන් ඉදිරියේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර ඉකුත් 28 හා 29 දෙදින තුල මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වුණා. ඊට යුක්‍රේන ජාතිකයන් 102 දෙනෙකු සහ ළමුන් 11 දෙනෙකු එක්ව සිටියා. සංචාරයේ නිරත වූ යුක්‍රේන ජාතිකයන් මුඛ ආවරණ පැලඳ නොසිටි ආකාරය දක්නට ලැබුණා. අතර යුක්‍රේන ජාතිකයන් සංචාරයට රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දිනකු ඊයේ රාත්‍රියේ දින 14ක නිරෝධායනය සඳහා රැගෙන ගියා. සෆාරි ජීප් රථ රියදුරන්ගෙන් ඊට එල්ලුණේ දැඩි විරෝධයක්. පැය 3කට සුද්ධ ඇසුරු කරා කියලා අපි 10-14ට වැවුණා දැන්. සෆාරි ගිහිල්ලා ආවට පස්සේ තමයි යුද හමුදායන් ඇවිල්ලා අපිව දැනුවත් කරන්නේ මේ දවස් 14ට අපි යමුනේ කියලා. අපි හාම් කමසියක් දන්නේ නැහැ. අදන්වනම් අපි එන්නේ නැහැ. මොකක් හරි සාධනයක් ගන්න දවස් 14ම තින්න බෑ. ගෙවල් වල ජීවත් වෙන්න කොහොමද? මේ රුපියල් 700 පඩියට වැඩ කර කොල්ලෝ ඉන්නේ මෙතන. මේ සුද්ධ ටික රටවටේ නැවදිනවා. අපි කොටු කරනවා. ගෙදරින් තාම දන්නේ අපි ගෙදරෙන්නේ නැහැ කියලා. මීරිකම වතුපිටිවල ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක අද අලුයම සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. පොලිසිය පැවසුවේ ඔවුන් සියලු දෙනා මෙරට සේවයේ නිරතව සිටි ඉන්දියානු ජාතිකයන් බවයි. මීරිකම වතුපිටිවල පිහිටි අබල යකඩ කර්මාන්ත ශාලාවක අද අලුයම 6ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. පොලිසිය පැවසුවේ එහි බොයිලරුවකින් ද්‍රව යකඩ උතුරා යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි. එහිදී ඉන්දියා ජාතිකයෙකු මිය ගොස් ඇති අතර තවත් ඉන්දියා ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබුණා. පොලිසිය පැවසුවේ තුවාලකරුවන් මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වතුපිටිවල රෝහලට මාරු කර යවූ බවයි. හැටන් මස්කලිය නගරයට කඩාවැදී සිටින රිලා රංචුවක් හේතුවෙන් නගරයේ ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රදේශයේ පදිංචිකරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ අවස්ථා ගණනාවකදී මේ පිළිබඳව පැමිණිලි කළද මේ වනතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි. රිලවුන් 20කින් පමණ සමන්විත මෙම රංචුව දිවා කාලයේ නගරයේ වෙළඳ සැල් සහ නිවාස අසල රැස්ව සිටින අයරොයි මේ. ප්‍රදේශවාසීන් පවසන්නේ තම ගෙවතුවල වගාවන්ට හානි සිදු කරනවා පමණක් නොව නිවසේන් සිටියදීම නිවස් තුලට කඩාවැද ආහාර ඇතුළු වෙනත් දේ පැහැරගෙන යන බවයි. ගම්වාසීන් පවසන්නේ තමන් රිලවුන්ගේ සපා කැම්බවලට ලක් වේ යයි බියෙන් පසුවන බවයි. රංචු වශයෙන් ගම්වැදී සිටින රිලවුන් අල්ලා රක්ෂිත ප්‍රදේශවලට මුදා හැරීම මීට පිළියමක් ලෙස සිදු කරන අතර නල්ලතන්නිය වණිජීවී කාර්යාලය සඳහන් කළේ ඒ සඳහා වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් කිරීමට අපේක්ෂා කරන බවයි. සාම්ප්‍රදායික කලාවන්ට වෘත්තිමය පිළිගැනීමක් නොමැති වීම හේතුවෙන් ජීවිතයේ සැදෑ සමයේදී අසරණ භාවයට පත් වූ කලාකරුවන් පිළිබඳ නිරන්තරයෙන් අනාවරණය වනවා. ජීවිතේම කලාවට කැපකර මහලු වියේදී පිළිසරණක් නොමැතිව සිටින මේ කලාකරුවාටත් ඇත්තේ එවැනිම දුක්බර කතාවක්. මේ බිරේ වාදනය කරන්නේ බේබියා කුරුණාංශේ. ඔහුට දැන් අවුරුදු 90ක්. අවුරුදු 7දී බෙර වාදනය ආරම්භ කරන ඔහු මුතියංගන රජමහා විහාරයේ වසර 67ක් තේවාව භාරව කටයුතු කර තිබෙනවා. එමෙන්ම මුතියංගන මෙසක් පෙරහැරේ හේවිසි කණ්ඩායමට නායකත්වය දී තිබෙන්නේද බේබියා කුරුණාංශේ. එහෙත් අද ඔහුට වෙනදාමෙන් හේවිසි වයමින් නටන්නට වාරු නැහැ. ඒ තරමටම ඔහු වියපත්. මගේ රත්නාව කරන්න අපාසුයි මට බෑ. වයිස ගියා අඟට රත්ති නෑ වැටෙනවා කන්න බෑ. දැන් හොත්පලයි අසරණයි. අන්තිම වෙනකොට මට කවුරුත් නැතුන් ගියා. කලාභූෂණ සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවත් කලාකරුවන්ට ලැබෙන කිසිදු දීමනාවක් බේබි ගුරුන්නාන්සේට ලැබෙන්නේ නැහැ. ජීවත් වීමට ඔහුට ඇත්තේ රුපියල් 2000ක පින්පඩිය පමණයි. රුපියල් 2000ක් ගන්නවා. ඒකෙන් පින්පඩිය සියක් කපා ගන්න. ඉතින් ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම ආධාරයක් නැහැ. බෙහෙත් දැක් ගන්න බාති දැක් යාට.
මාතසණී පනෑලෙන් නැත්තම් මම් පොළවල් ලහරි මෙහි ගිහිලා කියක් හරි ඔයා අපේ වාත් හීන්ති දෙන්න පුළුවන් උඩට කියක් හරි මාසින් මාස ලබලා දෙන්න ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමි වැතැයි ජනාධිපති මාත්‍යංශය පවසනවා 2010 දී නීති විරෝධී ගිනියාව සහ ජීව උණ්ඩ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ උන්වහන්සේට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙරුණා 2010 වසරේ ජනවාරි මාස 2 වෙනිදා ජනාධිපතිවරණයට පෙර මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානයේ වැටළු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විහාරස්ථානයේ තිබී T56 ගිනියවි දෙකක් සහ ජීව උණ්ඩ 210ක් සොයාගනු ලැබුවා. අනතුරුව පසුගිය වසරේ ජුනි මාස 1 වෙනිදා නීති විරෝධී ලෙස ගිනියවි සන්තකයේ තබා ගැනීමට වරදකරු වූ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුවා. ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට අද ජනාධිපති සමාව හිමි වූ බවයි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. බදුල්ල මහියංගනේ ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ වන පුවක්ගොඩමුල්ල හන්දිය මාර්ගය කලක සිට අබලන්නෝ පැවතීම හේතුවෙන් මාර්ගය භාවිත කරන ගම්මාන කිහිපයක ජනතාව අපහසුතාවට පත්ව සිටිනවා. තංගල්ල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් බෙලියත්ත නිහිලුව ප්‍රදේශයේ ඊයේ සිදු කළ වැටලීමකින් මෙරට නිපද වූ ගිනි අවියක් ජීවපතරම් කඩු ඇතුළු ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. නව වසර වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ඊයේ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්තුණා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පස්වරු 1:30ට ජොහනස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද දෙවෙනට පැමිණියා. ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්. ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්. එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට සහභාගී වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 14 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය ජනවාරි 22 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. එත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. සියලු උච්චංක මදුරකතන ජාලෝසේ අධිදරණ කෙටි පණිවුඩ සේවාව හරහාද තොරතුරු එසැනින් ගෙනේ නතර ඒ සඳහා ඔබට ලියාපදිංචි විය හැකියි. ඒ අනුව ඔබගේ ජංක මදුරකතන ජාල, ඩයලොග්, මොබිටෙල් හච් හෝ එයාටෙල් සබඳතාවන් නම් තිරේ දක්වන ආකාරයට ලියාපදිංචි වීමෙන් ඔබට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් අධිදරණ කෙටි පණිවුඩ සේවාව ලබාගත හැකියි. සුබ දවසක්.